අයිබෝවන් අද නොවැම්බර් 19 මට විශේෂ දවසක් මගේ උපන්දිනේ හැමෝම වගේ ඉතින් මාත් මගේ උපන්දිනේ නකන් ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නවා ඒක සතුටින් සමරනවා අවුරුද්දකින් වයස ගියා කියලා හිතනවට වඩා මම මගේ උපන්දිනේදී මම සමරන්නේ තවත් එක අවුරුද්දක් හරි මගේ අයත් එක්ක මම ලස්සනට ජීවත් වෙලා ඉන්නවනේ කියන සතුට ඒ සතුට මාත් එක්ක සමරන්න මගේ පවුලේ අයට පස්සේ මට ඉන්නේ මගේ ළඟම යාළුවෝ. ඉතින් පුරුදු විදිහටම ඒ අය කිව්වා මාව එළියට එක්කගෙන යනවා කියලා මට යාළේ එනකන් ලස්සනට ලෑස්තිලා ඉන්න කියලා. දැන් මම ලෑස්ති වෙන්නේ ඒකට. හැබැයි මම අද ගොඩාක්ම ගොඩාක් සරල මේකප් එකක් තමයි දාගන්නේ. මූණට ප්‍රයිම එකක් දාලා ෆවුන්ඩේෂන් පවුඩර් එක විතරයි දාගත්තේ. ඊට පස්සේ මස්කාරා එක අරන් අයිලෑෂස් වලට ආලේප කරා. අයිෂැඩෝ වර්ණ මුකුත් අද මම පාවිච්චි කරන්නේ නැහැ. මගේ යාළුවෝ කැමති මාව බොහොම සරල පෙනුමින් දකින්න. ඒ නැතත් මං කොහොම ගියත් මගේ යාළුවෝ මාව පිළිගන්නවා කියන විශ්වාසය මේකප් එකට වඩා තදින් මගේ හිතේ තියෙනවා. අයිලයිනර් එකත් මං පෙනෙන නොපෙනෙන ගානට තමයි අද ඇඳගන්නේ. මට ලස්සන දේවල් බොහෝ වෙලාවට මට තෝරලා දෙන්නේ මගේ යාළුවෝ. එයාලා තෝරන බොහෝ දේ මං ආස කරන විදිහම නිසා මම මොන හරි දෙයක් ගන්න ගියත් එයාලගේ අදහස් විමසනවා මං ඒව කැමැත්තෙන් පිළිගන්නවා. මම දැන් අයිලයිනර් එක ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ මට තියෙන්නේ ලිප්ස්ටික් එක දාගන්න. ලිප්ස්ටික් එකත් මම ගොඩාක් ලා රෝස පාට එකක් තමයි අද තෝරගත්තේ. ඒ රෝස පාට ලිප්ස්ටික් එක මේ විදිහට මම ආලේප කරාට පස්සේ මට හිතුණා ඒ ලිප්ස්ටික් එක ලා පාට ටිකක් වැඩි කියලා. ඒ නිසා මට පුරුදු මගේ හැමදාම පාවිච්චි කරන රෝස පාට ලිප්ස්ටික් එක ඊට උඩින් ටිකක් ගන්න හිතුවා. දැන් ඒක ඉවරයි. ඒ තම අඩියේ තියෙන පින්සලකින් අරගෙන ගන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ නිසා ඒ ටිකෙන් චුට්ටක් අරගෙන අර ලා රෝස පාට ලිප්ස්ටික් එක උඩින් මම ආලේප කරා. අද ඇඳන් ඉන්නේ රෝස පාට වැඩි ඇඳුමක්. මම ඇඳන් ඉන්න ඇඳුම සම්පූර්ණ පෙනුම මම මේකප් එක ඉවර වෙලා පෙන්නන්න. ඉතින් මේ ඇඳුම මට අරන් දුන්නේ තාත්ති. එයා ආස නිසා එයාගේ කැමැත්ත වෙනුවෙන් මං උදේම මේ ඇඳුම තමයි අද අඳින්න තීරණය කරේ. ලිප්ස්ටික් එකත් මම ලිප්ස්ටික් විතරයි ගාගත්තේ. ලිප් ලයිනර් මොකුත් ඇඳගත්තේ නැහැ. බ්ලෂර් දාන්නෙත් නැහැයි කියලා හිතුවා. මොකද මේකප් එක එතකොට ටිකක් වැඩි වෙන නිසා මොන හරි අඩුවක් තියනා වගේ කියලා හිතුවම මට මතක් වුණා මං අයිබ්‍රෝස් ඇඳගත්තේ නැහැයි කියලා. ඉතින් ඔන්න මම අයිබ්‍රෝ පෙන්සිල් එක අරගෙන මේ විදිහට අයිබ්‍රෝස් ඇඳගත්තා. අයිබ්‍රෝසුත් ගොඩක් තදට ඇඳගත්තේ නැහැ. අයිබ්‍රෝස් වල හිස්තැන් පිරෙනකන් විතරක් අයිබ්‍රෝ පෙන්සිලකින් මේ විදිහට අයිබ්‍රෝස් ඇඳගත්තා. ඉතින් මං අද මගේ මේකප් එක ගොඩක් වෙලාවට කරන්නේ මගේ යාළුවෝ කැමතිම විදිහට. මොකද යාළුවනේ මාව එක්කගෙන යනවා කියේ එළියට. ඉතින් යාළා කැමති විදිහට තමයි ඔන්න මම මගේ මේකප් එක කරගත්තේ. දැන් මං කොණ්ඩේට මොකද කරන්නේ? කොණ්ඩේ පීරන්න ගියාම එපා වෙනවා. ගර්ල්ස් කඩලා පීරන්න ගියාම ටිකක් වෙලාව යනවා. ඒක නිසා මං තීරණය කරා කොණ්ඩේ ඔන්න ওই විදිහටම තියාගන්න. ඉස්සරහා කොණ්ඩ කෑල්ල මම ස්ට්‍රේට් කරලා තියෙන නිසා එතන චුට්ටක් කර්ල් ගතිය අඩුයි. ඒ නිසා මම ඉස්සරහා කොණ්ඩ කෑලි දෙක විතරක් මෙන්න මේ විදිහට කර්ලින් ටෝන් එක අල්ලලා කර්ල් කරන්න හිතුවා. ඉන්න බලමු. හරි, ප්‍රමාණවත්. අනිත් පැත්තත් ඒ විදිහටම කර්ල් කරලා කොණ්ඩේ කඩාගෙන යන්න තමයි හිතුවේ. හැබැයි ඉතින් ටිකක් වෙලා එහෙම තියාගෙන ඉද්දී එපා වෙනවා. රස්නේ වගේ දැනෙනකොට ආයෙත් ඉතින් කොණ්ඩේ අල්ලලා පුරුදු විදියට ඉතින් මේ ගුලියක් ගැටගා ගන්නවා. කමක් නැහැ, ඉතින් යාළුවෝ එනකන් හරි ඔන්න ඔහේ පොඩ්ඩක් කොණ්ඩේ ලස්සනට තිබ්බොත් ඇති. එයාලා මාව දකින වෙලාවට මම ලස්සනට හිටියොත් ඇති. මොකද එතකොටනේ එයාලට සතුටු මං එයාලා කියන දේ අහලා ලැස්තිලා හිටියා කියලා. ඉතින් ඔන්න එයාලා කැමති විදියට මගේ කොණ්ඩෙත් මේකප් එකත් මම කරගත්තා. මේ තමයි මගේ උපන්දින ඇඳුම. මං කිව්වනේ මේක මගේ තාත්තා අරන් දුන්නේ කියලා. ඉතින් එයා කැමති විදියටම ඇඳුම තියෙන්නේ. මමත් ඒ ඇඳුමට ගොඩක් ආසයි.
මගේ යාළුවෝ හැමදාම වගේ මගේ මේ උපන්දිනයටත් මං ආස කරන සියලුම දේ එයාලට කළ හැකි උපරිමයෙන් මට කරලා දුන්නා. මගේ පවුල කොයිතරම් මට වටිනවද ඒ තරමටම මට මගේ යාළුවොත් වටිනවා. වැටුණ තැන, පැරදුණ තැන, සතුටු තැන, දුක දැනුණු තැන මාව අත්හැරියේ නැති යාළුවෝ මගේ ජීවිතේ හැම කාලෙකම මට හිටියා. යාළුවෝ මගේ ජීවිතේ පාළුවක් නොදැනෙන්න දැනෙන්න මගේ ළඟ හිටියා. ඒ හැම යාළුවෙක්ගෙම හිනාව, වචන, විහිළු, උදව්, දිරිගැන්වීම් මාව නිතරම ජීවිතේ ඉහළින්ම ඔසවා තැබුවා. ඒ අය නිතරම මම මාව විදිහටම පිළිගන්න නිසා ඒ අය ඉන්න තැන මට පහසෙන් ජීවත් වෙන්න ඕනෙම පරිසරය ඒගොල්ල මට හැම වෙලේම හදලා දුන්නා. මගේ පවුල මගේ ජීවිතේ ඉන්නේ කොයිතරම්ද ඒ තැනම මගේ යාළුවෝ මගේ ජීවිතේ රැඳෙනවා. මට හැම උපන්දිනයකටම නොවැරදීම ලැබෙන උපන්දින කේක් දෙකක් තියෙනවා. එකක් මගේ යාළුවාගේ Four Heavens Cake and Craft කියන කේක් ෂොප් එකෙන් ලැබෙන රසම රස සුවඳම සුවඳ කේක් එක. නුවරවට ඉන්න කෙනෙක් නම් මේ කේක් එක රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. මේ තියෙන්නේ මට ගිය අවුරුද්දේ ලැබුණ සුවඳම සුවඳ කේක් එක. මේ තියෙන්නේ මේ අවුරුද්දේ ලැබුණ රසම රස කේක් එක. ඇයව සම්බන්ධ කරගන්න පුළුවන් Four Heavens Cake and Craft කියන Facebook page එක හරහා සහ ඇගේ දුරකථන අංකය මම මේ වීඩියෝ එකේ සඳහන් කරන්නම්. ඊට පස්සේ මට ලැබෙනවා මගේ සහෝදරියගේ Happy Flow කියන කේක් ෂොප් එකෙන් ලැබෙන රසම රස කේක් එක. නෝරාවට ඉන්න කෙනෙක්ට නම් රසාධාරණ මුදලකට රසම රස කේක් එකක් ඇගෙන් ලබා ගන්නත් පුළුවන්. ඇගේ දුරකථන අංකයත් මම මේ වීඩියෝ එකේ සඳහන් කරන්නම්. ඉතින් මගේ මේ උපන්දිනයත් සතුටින් ගත කරන්න, ඔවුන්ගේ ධනය, සතුට, ශ්‍රමය, සිතුවිලි සියලු දේ මං වෙනුවෙන් කැප කරපු මගේ පවුලත් මගේ යාළුවොත් මට වාසනාවක්. මගේ උපන්දින ප්‍රාර්ථනාවෙන් මම ප්‍රාර්ථනා කරන්නේ ඒ අයගේ සතුට, නිදුක්, නිරෝගී, සැපවත් ජීවිත ඔවුන්ට හැම දිනකම ලැබෙන්න කියලා. ඉතින් අද මගේ උපන්දිනය වෙනුවෙන් මං කරපු මේ වීඩියෝ එක මම ඉවර කරනවා. ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.